වයිට් මේ අපිවෙලඉන්නේ දා හතරලින්න්න වෙයි පහලසදා වයිම් වලන්ටයින් පකටියක හරිටම වෝට සෙච්චිගේ එලියේ ලොකු ෆ්ලෝ එකක් තිෙනවා අවුඩු ෆ්ලෝ එකක් තිෙන අපි ඒටතම යන්න හදන්නේ හටිමෙන්න්න අපි යමු ඇතුළ මෝ දෙන්න කියලා බලන්නමයි මේ හදන්නේ ඒර සතක හැම සෙක්වෙන්. Cause we are born as living fights. We live to die, we live to die. And we're surrounded by the night. We live to die. We are shadows in the neon light. Shadows in the neon light. We are shadows in the neon. We are ඒදී දෙන්නත් එක් ඉඳගෙන ඉඳලා ඉඳගෙන ඉඳලා නේද මෙච්චර දෙන්න මහත්ලා තියෙන්නේ ඉඳගෙන කාලා ආදරේ පාට නිල් පාටද රතු පාටද සත්‍ය ආදරේ තියෙනවනම් එතන තමයි හරි පාට තියෙන්නේ යාළුවෝච්ච දවස අහපු දවස කවද්ද 17 සැප්තැම්බර් 25 එයා දැහුවේ ඔයා දැහුවේ මේ අය හුවේ එකපාරට හා කිව්වද නෑ සත්‍යයක් විතර කතා කරා තමයි සත්‍යයක් කල්ගත්තා හැමදාම කොල්ල දහන්න ඕනේ කෙල්ලට අහන්න බැයිද පුළුවන් ඒකට මගෙන් ඇහුවේ එයා හරි ඔයා හරි ඔෆිස් එකේ හරි ගෙදර හරි ඉදී කන්න කලින් මැසේජ් එකක් එවනවද නැත්නම් කෝල් එකක් දෙනවද මැසේජ් එකක් මොනවා කියලා දෙවන්නේ යා එතන නිකම්ම කර තිනවද මං කරන්නේ බබු මෙච්චර ලොකු බබෙක් ඉන්න ඔයාට නේ ඒක දැන් මාත් පස්සේ කල්පනා කරනවා ඈ කනවා නිකන් කනවා ඔයා කොහොමද වන්නේ කනවා කෑවද කියලා එච්චර පැටියෝ මැනික මොකුත් නැහැ කලේලට අහන්නේ මෙයා කැමතිම පාට මොකද්ද රොස්ස පැන් මෙයා හොර වැඩ කරනවද? මෙයාද? ඉස්සර ලව් ගේම්ස් ස්කෝප් එක. ඔව් කළා තියලා මට අහලා තියෙනවා. මෙයාගේ WhatsApp එක කොච්චර කාලෙකින් චෙක් කරලා නැද්ද? මීට වඩා සුදු කොල්ලු හිටියේ නැද්ද? මේ වගේ මහත කෙල්ලෙට්ටම කැමති වෙන්න ඕන වුණාද? යාළුවෙච්ච කාලේ කෙට්ටුයි මම දන්නේ නැහැනේ. පස්සේ මාත්‍රි කියලා දන්නේ නැහැ දැන් මාතුරා. දැන් කරන්න දෙයක් නැහැ. මගේ දින වැඩේට තියනවා. ඒරට දිවේ. දෙනවා දන්නවා දාලා යනවා කිව්වට දාලා යන්නේ නැහැ කියලා. නෑ එයා මාත් කලින් යාළුවලා ඉඳලා ආයිමත් බ්‍රේක් අප් වෙලා ආයෙත්. ඇයි එහෙම කරේ? පොඩ්ඩක් රණ්ඩු වුණා කාලයක් කතා කරේ නෑ ඊට පස්සේ ආයෙත් නිකම්ම යාළු වුණා ඔයාගේ නම්බර් එක ඉල්ලගන්න ආවේ කිව්වා මං කොහෙද ඔයා ඉල්ලගන්න පස්සෙන් ආවේ නම්බර් එක මං බස් එකේ හිටියා දාලා ගියා නම් ඉවරනේ කියලා ඊට පස්සේ කිව්වා මං ඔයාට බස් එකේදී නම්බර් එකක් දාලා ගියොත් බස් එකේ ඉන්න හැමෝම ඔයාගෙන වැරදියට හිතයි හැම කොල්ලම නම්බර්ස් දාලා යනවා කියලා මම කැමති නම් මට නම්බර් එක දෙන්න නැත්තම් මං යන්නම් කියලා කෙල්ලගේ ආත්ම ගෞරවය ගැන එච්චර හිතන කොල්ලෙක් හම්බෙනවා හරි අඩුයි ඉතින් කොච්චර පස්සේ ආවත් මං එයාට මුලින්ම ආදරේ මං නෑ හොඳ කෙනෙක් කියලා හිතුව එතන ඉඳලා අද වෙනකරුත් මට සමුස කියලාවත් කියලා නෑ ජීවිතේට ඒ තරම් ආදරේ බයි FM ලව් ඩ්‍රීම්ස් වැලන්ටයින් පාටි ගැන මොකද ඉතින් මම යාර හොඳ ලස්සන මේ ඩ්‍රාෆ්ට් කරපු කමෙන්ට් එකක් දෙන්න දන්නේ නැහැ බට් මාගේ හිතෙන්ම කියන්නේ පට්ට වැඩක් හොඳයි හොඳ ප්‍රෝග්‍රෑම් එකක් ඇත්තටම මම නෙවෙයි මියා තමයි ඒක මේ කරලා තියෙන්නේ ඕනේ අපි හැමසරිම ආවා හැමසරිම එනවා හොඳ වැඩසටහනක් හැමපාරටම ගියා දැන් මොකද කරන්නේ මේ පාරත් එන්න හිතුවා ඉතින් ස්ථානයට එනවා හැමදාම එනවා දැන් අපේ පාරකට එනවා ඇත්තටම හොඳයි තරුණ අයට වගේම ඇවිල්ලා නිදහස ඉඳලා යන ඇත්තටම හොඳ වැඩසටහනක්
ඔගනයිස් කරලා තියෙනවා. මම හිතන්නේ කට් ගොඩක් ගොඩක් අය ඇවිල්ලා තින්නවා. ඉතින් ඒගොල්ලෝ හරියට එන්ජොයි කරනවා. ඉතින් මේක දකින්දී හරි ලස්සනයි. හොඳ වැඩක්. අපි දකින්නවා ඉමානි තෙහාරා. Excuse me. තෙහාරි ඉමාරා. ගොඩාක් ආස හිතුණා. කට්ටිය දැකලා ඒගොල්ලෝ එන්ජොයි කරා ගොඩක් ගොඩක් කට්ටිය මාත් සිං කරා. ඉතින් මමත් ගොඩක් එන්ජොයි කරා. සංකයට මයික් එක බිම තියන්න සිද්ධ වුණා. ඕනම ගායකයෙක් ඕනම නිර්මාණකරුවෙක් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ නිර්මාණයකට ලැබෙන ජනතා වටිනාකම. ඉතින් ඒක ලැබෙනකොට ඒ කලාකරුවා මං හිතන්නේ නිවන් ගියා වගේ තමයි.